මම මුලින් කාරණා කිහිපයක් කියලා ඊට පස්සේ ඕගලන්ට අවස්ථාව දෙන්න ප්‍රශ්න අහන්න. ඕගලන්ට තියෙන ගැටලු අපි ඊළඟට සාකච්ඡා කරමු. මුලින් මම පොඩි ඕගලන්ට පොඩි කතාවක් කියන්න. මිනිස්සෙකුට හම්බ වෙනවා ඇටයක්. මහ රූස ගහක් හැදෙන ඇටයක්. ඉතින් මේ ඇටේ අතට අරගෙන මේ මිනිස්සයා හිතනවා මේ ඇටේ මං ගෙදර මිදුල හිට වුණා. ඉතින් මේ ගෙදර මිදුල ඇටේ හිටවලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ඇටේ පැලවෙන්න පටන් ගන්නවා. ඇටේ පැලවෙන්න පටන් අරගෙන මේ ඇටේ මේ ගහක් හැදිලා පැලේ ලොකු වෙලා ලොකු ගහක් හැදිලා මහා රූස ගහක් බවට පත් වෙලා ඒ මුළු මිදුලම වහගෙන ගිහිල්ලා මේ මුළු පළාතම වහගෙන යන විදිහේ ගහක් බවට පත් වෙනවා. ඊළඟට මේ ගහේ මුල් දුවලා ඊට පස්සේ මොකද වෙන්නේ? මුල් වලින් තව ගස් හැදෙන්න පටන් ගන්නවා. හැදිලා දැන් මේක අර අපි කියන්නේ එක විදිහක වනයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සයා කල්පනා කරනවා, දැන් මේ ඇටේ අතේ තියාගෙන කල්පනා කරනවා, දැන් මොකද කරන්නේ? මම මේකට සූදානම් වෙලා ඉන්න ඕනි කියලා එයා මොකද කරන්නේ? එයා මේකට විසඳුමක් හොයන්න යනවා. දැන් මේ ඇටේ පැලවෙලා මහා ගහ බවට පත් වෙලා ඒ ගහේ මුල් වලින් තවත් ගස් ඇවිල්ලා මුන් දැම්ම පළාතම දැන් අර ගහ විසින් ආක්‍රමණය කරලා ඉවරයි. දැන් ඒකට විකල්පයක් විදිහට දැන් මේ ගහ දැන් ගහ මෙහෙම පැරවෙලා මෙහෙම මේ වෙන තියෙන නිසා දැන් ඒකට විකල්පයක් විදිහට දැන් ඒකට විසඳුමක් විදිහට මෙයා මොකද කරන්නේ? මේකට විසඳුමක් හොයනවා. දැන් මෙයා එක එක්කෙනා ළඟට යනවා. මෙයාට හම් වෙනා එක එක වෙලෙන්ද ඔන්න එක වෙලෙන්ද මෙයාට විකුණනවා පොරවක්. ඔකට හොඳම විසඳුම තියෙන්නේ මල් ළඟ. හොඳ ජාතිය පොරවක්. බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා මුළු මේ ගහම කපලා දාන්න පුළුවන් මේ පොරව තියෙන නිසා. ඉතින් ඔයා මේ පොරව ගන්න. ඊළඟට මෙයාට හම්බෙනවා තවත් කට්ටිය. විදුලි කියතක් දන්නවනේ. පොරවට වඩා හොඳයි මේක. පොරොණට ඇඟ මහන්සි වෙන්න ඕනි. මොකද්ද? ඊට වඩා හොඳ එකක් තියෙනවා. විදුලි කියත. ඒකත් දෙනවා. ඒකත් විකුණනවා මෙයාට. දැන් තව හම්බ වෙනවා, තව කෙනෙක් හම්බ වෙනවා. එයා මේ පොරව මෝහත් කරන කෙනෙක්. එයා මුලින් ඉඳන් බය වෙන්න එපා, කවදා හරි වාට මේ වුණාන් පස්සේ මං ඔයාගේ පොරව මෝහත් කරලා දෙන්නම් කියලා එයා මුලින්ම සර්විස් චාර්ජ් එකක් ගන්නවා. එන්න තව කෙනෙක් හම්බ වෙනවා. එයා කියනවා ඔයාගේ මේ කියත කැඩෙන්න පුළුවන්. ඒ කැඩුනොත් ඒක හදලා දෙන්න මම බාර ගන්නම් කියලා එයා බාර ගන්නවා. ඉතින් මෙයා මේ කියත මේ උදැල්ල ඊළඟට අලවංගුව ඊළඟට පොරව මේ ආකාරයෙන් ඔයක ආකාරයෙන් මොකද්ද මේ ගහ පෙරලන්න අවශ්‍ය ටික ඔක්කොම මොකද? මෙයාට විකුණන එක එක වෙලෙන්ද විසි. විකුණලා ඉතින් මේ එක එක වෙලෙන්ද විසින් මේ විකුණලා මේ ටික ඔක්කොම අරගෙන දැන් ගෙදර ගොඩ ගහගෙන දැන් ඒකට දැන් ගෙදර වෙනම කාමරයකුත් හදනවා එයා. ගබඩා කාමරයක්. එයි දැන් මේ ආයුධ වැඩි නේ. ඒ ටික තියන්න ඒකට වෙනම කාමරයකුත් හදලා ඒකේ ඔක්කොම අර ටික ගොඩ ගහනවා. ගොඩ ගහලා දැන් බලනවා දැන් මේ ටික ගොඩ ගෙවුවට ගහක් නැහැ නේ. දැන් මොකද තාම ගහක් නැහැ. ඊපස්සේ බලනවා දැන් මේ ගහක් එන්න නම් ගහක් ලොකු වෙන්න තියෙන ක්‍රම තියෙනවා. ඒ හොයනවා. දැන් එහෙම හොයනකොට එක එක්කිනා එයාට හම්බ වෙනවා. පොහොර විකුණන කට්ටිය. ගස් ලොකු කරන්න උපදේශන දෙන කට්ටිය. මෙහෙම කට්ටිය හම්බ වෙනවා. ඉතින් මෙයා පොහොර අරන් එනවා. එක එක බෙහෙත් කෘමිනාශක
මේ ගහට හානියක් නොවී ගහලකු කරගන්න අවශ්‍ය ටික අරන් එනවා. ඇයි දැන් ඔයා ගහ කපන ආයුධය ගත්තා, හැබැයි මොකද ගහක් නැහැ. ඒ නිසා දැන් මෙයා මොකද්ද කරන්න ඕනේ? ගහක් හදා ගන්න ඕනේ. දැන් හදාගන්න ඒකට අවශ්‍ය උපදෙස් ගන්න යනවා. ඉතින් එයාට එක එක වෙලෙන්ද හම් වෙනවා. ඉතින් එක එක වෙලෙන්ද එයාට විකුණනවා. මොනවාද විකුණන්නේ? පොහොර, කෘමිනාශක, වල්නාශක, එක එක ඒවා ගහ ලොකු කරන්න ඕන ටික විකුණනවා. පැහැදිලි නේ කතාව? එයා ඒ ටික අරන් යනවා. ඒ ටික අරන් ඇවිල්ලා දැන් එයා බලනවා, දැන් මම පොහොරත් ගත්තා, ඔක්කොමත් ගත්තා, ගහ කපන ආයුධ ටික ගත්තා, දැන් තාම ගහක් නැහැ. දැන් ගහ එන මොකද කරන්නේ? ඇටේ පැල කරන්න ඕනේ කියලා යනවා. ඇටේ පැලන ගමන් මිදුලේ ඉඩ නැහැ. ඇටේ පැල කරන්න තරම් මිදුලේ ඉඩ නැහැ. ඊට පස්සේ යාම බලනවා දැන් මොකද කරන්නේ. ඊළඟට යා යනවා එක එක්කෙනාගේ උපදේශ ගන්න. ඊට පස්සේ ඔන්න තව කෙනෙක් හම් වෙනවා. එයා එයාට මොකද්ද කියන්නේ? මෙන්න මේ හොඳ ඉඩමක් තියෙනවා. ආ මේ જાතියේ ගහ පැල කරන්න පුළුවන් ඒකට ගැළපෙන විදිහ ඉඩමක් තියෙනවා කියලා කියනවා. ඊපස් මේ වෙලෙන්ද මොකද කරන්නේ? අර මිනිස්සයාට අර ඉඩම විකුණනවා. දැන් මොකද කරන්නේ? ඉඩමකුත් ගත්තා, පොහොර, කෘමිනාශක, වල්නාශක, ඊළඟට ගහ කපන්න අලවංගු, කෙටේරි, මේ කියාත් අරවා මේවා ඔක්කොම දැන් සියලු දේවල් දැන් සන්නද්ධයි. ඊට පස්සේ මෙයාට දැන් හරි පීඩාවකටපත් වෙලා ඉන්නේ දැන්. ඇයි? දැන් එක එක වෙලින්ද හොයාගෙන ගියා. දැන් මේවට සල්ලි වේදන් වුණා. මේ ඉඩම් ගන්න සල්ලි වේදන් වුණා. අපහොර ගන්න සල්ලි වේදන් වුණා. දැන් මේක එක උපදේශ ගන්නක දැන් මෙයාට මහා මානසික පීඩාවක් තියෙනවා. දැන් මේ මානසික පීඩාවට දැන් එයා බලනවා දැන් මොකද දැන් මම මේකට කරන්න විසඳුම? ඊට පස්සේ යා යනවා ඒකට ප්‍රතිකාර හොයාගෙන. ඊට පස්සේ යාට ඒවටත් ප්‍රතිකාර විසඳුම් හොයන ගුරුවරු හම්බ වෙනවා. ඒවට විකුණන වෙලෙන්දු හම්බ වෙනවා. ඊට පස්සේ මේකට විසඳුමක් විදියට ඉතින් එයා එක එක තැන් වලට යනවා. ඉතින් එක එක කෙනා එක එක විසඳුම් දෙනවා. හිත විසිරෙනවා වගේ නම් හිත එක්තැන් කරගෙන ඉන්න කියලා තව කට්ටියක් කියනවා. මනෝවිද්‍යා උපදේශන, භාවනා උපදේශන, එක එක උපදේශන එනවා. එමෙ යායි ගෙදරවත යාට දැන් ප්‍රශ්න. ගහ කපන්නත් තියෙනවා. ගහ ලොකු වෙන්නත් තියෙනවා. ඊයසේ ගහකුත් නැහැ. හරි ප්‍රශ්න. ඔහොම යනකොට දැන් මේ ප්‍රශ්නත් එක්ක යනකොට දවසක් යාට මිනිස්සෙක් හම්බ වෙනවා. එයා යාට තියෙන ප්‍රශ්න ටික කියනවා. එයා කියනවා මම මෙහෙම ආයුධ ටිකක් ගත්තා, හැබැයි ආයුධ ටික ගත්තට වැඩක් නැහැ, මේ කපන්න ගහක් නැහැ. ඊළඟට මම පොහොර මෙහෙම ගත්තා, පොහොර ගත්තට වැඩක් නැහැ, ඒවා දාන්න පැලයක් නැහැ. ඊළඟට මම ඉඩමක් ගත්තා, ඒ ඉඩමේ තාම ගහක් නැහැ. කියලා යාට තිබ්බ මේ ඔක්කොම ප්‍රශ්න ටික කියනවා. ඒ ඔක්කොම ප්‍රශ්න ටික කියනකොට අර මිනිස්සයා කියනවා ඉතින් හරි සරලයි නේ, ඔයා මොකද කරන්න ඕනේ? ඔයා ඇටේ විසිකරලා දාපන්. අර මොකද ඉන්නේ අර මිනිස්සයාට? තරහ යනවා. මොකද මේ මිනිස්සයා ගැන රටේ පැතිලා තියෙන කතාව තමයි අර මිනිස්සයා ගැන. මේ මිනිස්සයා ළඟට කවුරු ගියත් හොඳ විසඳුමක් දෙනවායි කියලා. බොහොම පඬිතෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා මම දැන් හැමෝම කියනවා ඔබතුමා බොහොම ඕන ප්‍රශ්නයකට විසඳුම් දෙන, ඕන ප්‍රශ්නයකට විසඳුමක් තියෙන කෙනෙක් කියලා හැමෝම කියනවා. දැන් මම මේ මට තියෙන ප්‍රශ්න ටික අරන් අහන් පස්සේ ඔහේ මට කියන්නේ මොකද්ද මේ? ඇටේ විසිකරන්නේ. මම ඌට වඩා දෙයක් ඔහේ කියන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙනවා. කියලා අර මනුස්සයාට බැන බැන යනවා.
ඔන්න ඕකයි කතාව. කාගේ කතාවද මම මේ කිව්වේ? කාගේ කතාවද මම මේ කිව්වේ? කාගේ කතාවද කිව්වේ මම? ආ? මම කිව්වේ ඔබේ කතාව. ඔබ තමයි ඔබේ කතාව. මේ ඇටයක් එහෙම නැත්නම් බීජයක් අතේ තියාගෙන යන මිනිසා කවුද? ඔබයි. මේ තමයි ඔබේ ජීවිතේ. මීට වඩා දෙයක් ඔබ කරලා නැහැ. හොඳට බලන්න තමන්ගේ ජීවිතේ පැත්තට හැරිලා. මොනවද ඔබ ජීවිතේ කියලා කරලා තියෙන්නේ? ඔච්චරයි. ඔබ ලෞකික ජීවිතේ කියලාත් කියලා තියෙන කරලා තියෙන ඔච්චරයි. ලෝකෝත්තර ජීවිතේ කියලාත් කරලා තියෙන ඔච්චරයි. මම කියපුව උපමා ඇතුළේ ඔබේ ලෞකික ජීවිතේ සහ ලෝකෝත්තර ජීවිතේ කියන දෙකම තියෙනවා. ඔච්චරයි ඔබ කරලා තියෙන්නේ. මීට වඩා මෙතනින් එහා දෙයක් ඔබ කරලම නැහැ. ඔබ විසඳුම් හොය හොයා යනවා. විසඳුම් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඔබ විසඳුම් ටික එකතු කරගත්තට පස්සේ ඊට පස්සේ ඔබ මොකක්ද? ප්‍රශ්නයක් හොය හොයා යනවා. එහෙම නේද? දැන් විසඳුමක් ගත්තා. හැබැයි දැන් මොකද? වැඩි. දැන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මොකද්ද ඔබ කරන්නේ? ප්‍රශ්න හොයාගෙන යනවා. ප්‍රශ්න හොයාගෙන යනවා. ප්‍රශ්න එකතු කරගෙන යනවා. ප්‍රශ්න එකතු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ බලන ආයේ මොකද්ද? දැන් ප්‍රශ්න තියෙනවා. දැන් මොකද්ද? ආයෙ විසඳුම් නැහැ. ආයෙ විසඳුම් හොයාගෙන යනවා. ඔන්න ඕක තමයි ජීවිතය කියන්නේ. ඔන්න ඔච්චරයි ජීවිතය. හැබැයි ඔබට ප්‍රශ්නේ විසඳුමයි දෙකෙන්ම අයින් වෙන්න පුළුවන් ඇටේ විසිකර. හැබැයි මේ විසඳුම ඔබට පිළිගන්න ඔබ කැමති නැහැ. ඔබ ඒකට බයයි. දැන් මොකද වෙන්නේ? මොකක් ජීවත් වෙනවා කියලා කරන්නේ? හොඳට බලන්න. තමන්ගේ පැත්තෙන් බලන්න. දැන් තමන්ගේ දිශාවට හැරෙන්න. මම මේ කිව්ව උපමාව. මේ මං කියපු උපමාව තාම ඔබට තේරිලත් නැහැ. මොකද්ද ඔබේ ජීවිතය කියලා දකින්න. හොඳට බලන්න. මදකට දැස් පියා ගන්නකො සීරු දෙනා. මොකද්ද ඔබ දැක්කේ? එහෙම දැස් පියාගෙන ටිකක් වෙලා යනකොට ඔබ දකින්නේ නැද්ද? පොරවල් හොයාගෙන යනවා දකින්නේ නැද්ද? පොහොර හොයාගෙන යනවා දකින්නේ නැද්ද? ඉඩම් හොයාගෙන යනවා දකින්නේ නැද්ද? දකින්න නැද්ද? ඔබ බලන්න පොඩ නිදහසේ ඉන්නකොට ඔබ මොකද කරන්නේ? ඔබ හදනව මොකද්ද? දැන් ප්‍රශ්නයක් හදනවද නැද්ද? හදනව නේද? ප්‍රශ්නයක් හදනව. ඔබ මනසින් හදනව මොකද්ද? ප්‍රශ්නයක්. මනසින් ප්‍රශ්නයක් හදලා ඊට පස්සේ දැන් ඔබ මොකද කරන්නේ? දැන් මනසින් මේ හදාගත්තු ප්‍රශ්නෙට ඔබ මොකද ඊළඟට කරන්නේ? විසඳුම් හොයනවා. ඒව නෙමෙයිද? එක එක විදිහට හදනවා. මෙහෙම වුණත් කොහොමද? අරම වුණත් කොහොමද? මෙහෙම වුණත් කොහොමද? අපි අර කියන්නේ මොකද්ද? ඔකට කියනවා අපි මොකද්ද? මනෝ ගහනවා කියලා නේ. එහෙම නැත්නම් අපි කියනවා ඔකට දවල් සිහින දකින්නවා කියලා. දැන් මොකද කරන්නේ? ඔබ දවල් සීනියක් මෙහෙම දකින්නවා. දැකලා ඊළඟට මොකද්ද? දැන් ඔබට ප්‍රශ්න එනවා. දැන් මේ දවල් සීනිය ඇතුළේ දැන් ප්‍රශ්න ගොඩයි. දැන් ඔබ එකක් හදලා මේක ඇතුළේ දැන් ප්‍රශ්න ගොඩයි. හා දැන් ගස් ඊටෝලා දැන් ගස් රූස ගස් බවට පත්ලා දැන් කපන්න ක්‍රමයක් නැහැ. දැන් මොකද කරන්නේ? ඔහොම ඒ ඔබ දැන් මේකට ඔබ විසඳුම් හොයනවා. එතකොට වටේ ඉන්න කපටි වෙලෙන්දු ටික මොකද කරන්නේ? ඔබට එක එක ඒවා විකුණනවා.
දැක්කද ඒක? ඊට පස්සේ දැන් ඔබ දැන් පීඩාවටපත් වෙලා දැන් මේ මහා කාලයක් තිස්සේ ඔබ මේ වැඩේ කරලානේ. මොකද කරේ? මේම ඔබ දකිනවා, හීනයක් දකිනවා. ඊට පස්සේ හීනෙන් ඔබ බය වෙනවා. මොකද මේකට කරන්නේ කියලා ඔබ ඒකට මොකද්ද? ඔය ඔය යනකොට දැන් ඔබට එක එක විකුණනවා. දැන් මේක ඔබට මහා ප්‍රශ්නයක් කියලා. දැන් ප්‍රශ්නයක් කර දැන් ඔබ මොකද කරන්නේ? මේකෙන් මං කොහොමද ගැලවෙන්න ඕන? දැන් ගැලවෙන්න ඕන කියලා ආයෙ හදන්නේ මොකද්ද? ආයෙ ගැලවෙන්න ඕන කියලා ආයෙ හදන්නේ මොකද්ද? ආ ආයෙ දවල් හිණයක්. ගැලවෙන්න ඕන කියලා ආයෙ හදන්නේ තවත් දවල් හිණයක්. ඊට පස්සේ ඔබ ඒකට විසඳුම් ගන්නවා ගැළවීමට. එතකොටත් එක එක්කෙනා ඇවිල්ලා ඔබට එක එකව විකුණනවා. එක එකව විකුණනවා. ඔබ ආයෙකටත් අහු වෙනවා. ප්‍රශ්න ඉවර නැහැ. අපි ප්‍රශ්න ඉවර වෙනවා මොකද්ද? තාම ගහක් නැති බව දැක්කනා. තාම ඇටේ පැල කරලා නැහැයි කියලා දැක්කනා. තාම ගහක් නැහැයි කියලා දැක්කනා. මොකද්ද? පොරවල් හොයන්න ඕනේද? පොරවල් හොයන්න ඕනේද? ආ? ඇටේ පැල කරන්න ඉඩම් හොයන්න ඕනේද? නැහැ. පොහොර හොයන්න ඕනේද? ඔය මොකක්වත් ඕනේ වෙන්නේ නැහැ. මෙන්න මේ මුලාවට අපි කියනවා සසර කියලා. මොකද්ද? එන්න මේ මුලාවට අපි කියනවා සසර කියලා. මොකද්ද මේකට කරන්න තියෙන්නේ අපිට? දැන් මේ ගැලවෙන්න මොකද්ද කරන්න ඕන? ආ? ගැලවෙන්න මොකද්ද කරන්න ඕන කියලා අහුවාම අපි මහත්ය කියනවා මාර්ගයක් හොයාගන්න ඕන කියලා. ඒක හරියට පොරවක් හොයාගෙන යනවා වගේ. ආයි මාර්ගයක් වෙනවා කියන ආයි පොරක් හොයාගෙන යනවා කි. මෙතනදී ඔබට මොකද්ද? ඔබ එක තැනකදී හරි දැක්කනා මොකද්ද? ඇටේ හිටවල නැහැ තාම. පැල කරලා නැහැයි කියලා දැක්කනා. තාම මෙතන ගහක් නැහැයි කියලා දැක්කනා. එච්චරයි. නැත්නම් ඔබ ගැලවීම කියලාත් ආයි මොකද්ද? අර ගහ වගේ මේකක් තමයි ඔබ දකින්නේ. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඔබ විසඳුමට ඕනෑට වඩා බැඳිලා ඉන්නේ නේ? හැබැයි ඔබ දකින්නේ නැහැ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා දකින්නේ නැතුව ඔබ විසඳුමට බැඳිලා විසඳුම හොයාගෙන යනවා. පිස්සෙක් වගේ විසඳුම හොයාගෙන යනවා. ප්‍රශ්නේ කොහෙද කියන්නේ කියලා ඔබ අවබෝධ කරගන්නේ නැහැ. දැන් අර මිනිස්සයා විසඳුමක් හොයාගෙන ගියා මොකද්ද? ගහ කපන්න ආයුධ හොයාගෙන ගියා. ඒක තමයි එයා දැකපු විසඳුම. හැබැයි එයා විසඳුමට ඒ විසඳුම හොයන්න යන මේ මිනිස්සයා එක විදිහක මොකද්ද? මොකද කියන්නේ? උම්මත්තකෙක්. උම්මත්තකෙක්. මෙයාට කවදා ආවත් විසඳුමක් හම්බෙනවද? කවදා ආව මෙයාට ගැළවීමක් හම්බෙනවද? නෑ. එතකොට මෙයා විසඳුමට බැඳිලා හිටියේ. එයා ප්‍රශ්නේ තියෙන සත්‍ය අසත්‍යතාවය හෙව්වේ නැහැ. නේ? එයා ප්‍රශ්නේ ප්‍රශ්න කළේ නැහැ. මෙයා කොතනදී හරි ප්‍රශ්න කරා නම් ප්‍රශ්නේ ප්‍රශ්න කළා නම් මොකද්ද? විසඳුම් හොයාගෙන යන්නේ, ඉඩම් හොයාගෙන, පොහොර හොයාගෙන. ඉතින් ඔබ මාර්ගයක් හොයාගෙන යනකොටත් තව ඉඩමක් හොයාගෙන යනවා කියලා දන්නේ නැහැ. මොකද ඔබ විසඳුමට බැඳිලා ඔබට ඕනේ මොකද්ද? ඉක්මනට විසඳුමක්. හැබැයි කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ? කොතනද මේ ප්‍රශ්නේ හදාගෙන තියෙන්නේ? කොයි විදිහටද මේ ප්‍රශ්නේ හදාගෙන තියෙන්නේ?
ඉතින් ওই ප්‍රශ්නේ ප්‍රශ්න කරගන්න තරම් මොකද්ද? ඒ වගේ සරල දෙයක්වත් තේරෙන්නේ නැති නිසා තමයි බුදුහාඳුරු කියලා කිව්වේ මොකද්ද? මුන්ට ඔක්කොම පිස්සු කියලා. උම්මතක ටිකක් ඉන්නේ කියලා. ඇයි? ඇයි උම්මතක ටිකක් ඉන්නේ කියලා කිව්වේ? ඔව් බැලදිලා ඉන්නේ පිළිතුරට විසඳුමට. අර මිනිස්සයා වගේ ඔබලා පොරවල් හොයාගෙන යනවා, අලවංගු හොයාගෙන යනවා, උදළු හොයාගෙන යනවා, පොහොර හොයාගෙන යනවා, ඉඩම් හොයාගෙන යනවා. ඇත්තටම කොහෙද පස්සේ තියෙන්නේ කියලා ඔබ දකින්නේ නැහැ. හොඳට බලන්න ඔබේ ජීවිතය කියලා. ඔබ මොකක් ජීවිතය කියලා විඳින්නේ? එහෙම නැත්නම් ඔබ නිර්වාණය හොයාගෙන සසරින් ගැලවෙන්න කියලා ආයි දුවන්නේ මොකක් හොයාගෙනද? නැත්නම් ඔබ ජීවිතය කියලා ආයි හොයාගෙන යන්නේ දුවන්නේ මොකක්ද? කොහෙද තියෙන්නේ ඇත්තටම මේ ප්‍රශ්න? හරියට දකින්න. මෙන්න මේක දකින්න පුළුවන් වුණා නම් හරි. මේ වැඩි හරියක් කියන්නේ ඉතින් මේක දකින්න යනකොට ඔබ මේකෙන් පලා යන්න උත්සාහ කරනවා. ඔබ ළඟට ඔබ මේ ප්‍රශ්නයක් තියදී ඔබ ළඟට යනවා. දැන් මෙහෙම යනවා, වෙලෙන්ද දෙන්නෙක් ගාවට යනවා, එක්කෙනෙක් ළඟට යනවා. කියාම එයා ඒක තමයි කියලා එයා පොරොව විකුණනවා ඔබට. තව කෙනෙක් ළඟ වෙලෙන්දෙක් ළඟට යනවා. එතකොට එයා කියනවා, හරි දැන් මේ පොරව ගන්න ඔයාට ගහක් තියෙනවද? එයා කතාව කියනවා. කතාව කියනකොට එයා කියනවා, ඉතින් තාම ඔයා ඇටේ පැල කළා නෑනේ, ඔයා බොකට බොරුවට පොරවක් ගන්නෙ, පොරව ගන්න ඕනේ නෑනේ, පොරවක් ගන්න ඕනේ නෑනේ, ඇටේ පැල නොකර සිටියේ නම් ඉවරයිනේ කියලා කියනවා. දැන් මෙතන ගහක් නෑනේ පොරවක් ගන්න. ඔබ වඩා කැමති කාටද? ඔබ වඩා කැමති කාටද? ඔබ අර වෙලෙන්දට බැන බැන යන උක පිස්සෙක් බැන බැන යනවද නැද්ද? ඌ බිස්නස් එකක්වත් හරියට කරගන්න දන්නේ නැහැ කියලා කියනවා. ඇයි? මෙන්න මේ හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙන පොරවක් විකුණන්න. හැබැයි මොකද? ඌ කියනවා මොකද්ද? ගහක් නැහැයි කියලා. ගහක් නැති වෙන්නේ කොහොමද? ගහක් එනවනේ කවදා හරි. අනිත් වෙලෙන්ද කරන්නේ මොකද්ද? තව බය කරවලා මොකද්ද? පොරවක් විකුණනවා. ඔබ දෙවෙනි වෙලෙන්දට කැමති නැහැ. එයා කියන එක ඔබට තේරෙන්නේ නැහැ. මහා නීරස වෙලෙන්දේ. ඔහුට වෙලඳාම් කරගන්න තේරෙන්නේ නැහැ. ඔහුත් එක තරහයි. තරහ වෙනවද නැද්ද? හැබැයි මේ දෙක ඔබ හරියට තෝරගත්තා නම් ඔබ දුකෙන් නිදහස්. ඔබ දුකෙන් නිදහස්. මේ කතාව හරියට ඔබ පැහැදිලි කරගත්තා නම් ඔබ දුකෙන් නිදහස්. හොඳයි. දැන් තේරිච්ච අය සහ නොතේරිච්ච අය දෙගොල්ලොම ප්‍රශ්න අහන්න. උපමාව. ප්‍රශ්න අහන්න. එතකොට අපි තව ඕනනම් මේක උපමාව පැහැදිලි කරලා දෙන්න. දැන් සසරක් කියලා පෙන්වන්නේ මොකද්ද? ඔව්. ඒක තමයි. දැන් මං ඉස්සල්ලාම මං ඔබට කියපු කතාව තේරුණාද? දැන් මං ඔබට කිව්වා ඇස් දෙක පියාගෙන ටිකක් ඉන්න කියලා. මං කිව්වා ඇස් දෙක පියාගෙන ඉන්න හැදුවා ගමන් ඔයා ඔයගොල්ලෝ මොකද කරන්න යන්නේ? ඔයගොල්ලන්ට ඇස් දෙක පියාගන්න කියනවා. මොකද කරන්න යන්නේ? එතකොට ඔයගොල්ලන්ට මතක් වෙනවා, ආනේ ඇස් දෙක පියාගෙන ඉන්නකොට අර මතක් වෙනවා, කවුරු හරි කියනවා මේ ආනාපාන හුස්ම දිහා බලන්න. ඔයගොල්ලෝ මොකද කරන්නේ ඊට පස්සේ? හුස්ම දිහා බලන් ඉන්න උත්සාහ කරනවා. ඊළඟට තව කවුරු හරි කීප එකක් මතක් වෙනවා. මොකද මේ විසිරෙනවා, විසිරෙන්න දෙන්න හොඳ නැහැ. ඔක මොකද්ද? එක තැන කරන්නේ. ඕගොල්ලෝ එක තැනක තියාගෙන ඉන්න හදනවා. ඔ මොකක් හරි වැඩක් කරන්න හදනවා නේ. මම ඔයගොල්ලන්ට මොකුත් වැඩක් කරන්න කිව්වේ නැහැ. කිව්වද? මං කියන්නේ ඇස් දෙක පියාගන්න එච්චරයි. මොකුත් කරන්න කිව්වද? මොකෝ නවත්තන්න කිව්වද? මොකක් හරි දිහා බලන්න කිව්වද? ඔයගොල්ලෝ මොකක් හරි කරන්න හදනවා. ඔයගොල්ලෝ ඇස් දෙක පියාගන්න කිව්ව ගමන් ඔයගොල්ලෝ ගස් කපනවා. මොන ගහද? හරි. ඉතින් මම ඔයගලට ඇස් දෙක පියාගන්න කියලා කිව්වේ හේතුවක් ඇතුව. ඇස් දෙක පියාගෙන බලන්න කොහෙද ලෝකේ තියෙන්නේ? මොකද්ද ලෝක කොහෙද ලෝකේ තියෙන්නේ? කොහෙද තියෙන ලෝකේ?
ලෝකෙ එහෙම නැත්නම් සසර කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ ඔබේ නෑදෑයෝ? ඔබේ බිරිඳ, ස්වාමි පුරුෂයා, දරුවෝ, නෑදෑයෝ, ගෙවල් දොරවල්, යාන වාහන, රැකියාවල්, රැකියාව, පෙර අත්බැවේ, පසු අත්බැවේ ආදී එකීමකී නොකී ඔය ඔක්කොම සියල්ලම කොහෙද පවතින්නේ? බැඳීම් ඔක්කොම කොහෙද තියෙන්නේ? අතීතයේ, අනාගතයේ කොහෙද තියෙන්නේ ඔක්කොම? කොහෙද තියෙන්නේ සියල්ල? දැන් ඔබ කියනවා මේ සියල්ල තියෙන්නේ එක සිතුවිල්ලක විතරයි කියලා. සිතුවිල්ලක විතරයි තියෙන්නේ කියලා. අතීතය, අනාගතය, නෑදෑයෝ, බැඳීම් ඔක්කොම. කොහෙද ඉන්නේ නෑදෑයෝ? ගෙදරද ඉන්නේ? කොහෙද ඉන්නේ? ගෙදරද? ඔබ කියනවා සිතුවිල්ලක තමයි ඉන්නේ කියලා. දැන් ඔබ එහෙම කියනවා. හැබැයි දැන් මේ සිතුවිල්ල ඇතුලේ දැන් කතාවක් හැදෙනවා. මොකද්ද? ඔබ ඉඩමක් දකින්නවා. ඉඩම ගිහිල්ලා මොකද්ද? පැලයක් පැල කරනවා දකින්නවා. ඊළඟට මොකද්ද? මහ රූස ගහක් හැදෙනවා දකින්නවා. ඊට පස්සේ මොකද්ද? ආ, දැන් පොරවක් ඕනේ. දැන් මොකද කරන්නේ? පොරවක් හොයනවා. දැන් කොහේ තියෙන ගහ කපන්නද පොරවක් හොයන්නේ? දැන් ඔබ තණ්හාවෙන් අයින් වෙන්න හදනවා. සසර නැති කරන්න හදනවා. කොහේ තියෙන සසරද නැති කරන්න හදන්නේ? ඔබ දැන් තණ්හාව නසන්න යනවා. බැඳීම නැති කරනවා. කොහේ තියෙන බැඳීමද නැති කරන්න හදන්නේ? කොහේ තියෙන ගහද මේ කපන්න යන්නේ? දැන් ඒක අනිත් පැත්තට. ඔබ සමහර දේවල් අත්පත් කරගන්න යනවා. ළඟා කරගන්න. කොහෙ තියෙන එකද ළඟා කරගන්න යන්නේ? දැන් ඔබ සසර පවත්තන්න හැදුවත් මොකද පවත්තන්නේ? සසර පවත්තනවා කියලා. මොකද පවත්තන්නේ? හොඳට බලන්න. ඔබ සසර පවත්තන්න හැදුවත් මොකද සසර පවත්තනවා කියලා පවත්තන්නේ? අර මිනිස්සයා ගහ ඉඩමක් අරගෙන ගහ ඇටේ පිහිටවලා, ගහ පැල කරලා, පොහොර දාලා, ඔක්කොම කරලා, මේවා කළා, ගහ ලොකු කරනවා. කොහෙද දැන් ගහ හැදුවේ? කොහෙද ලොකු කරේ? ආ, කොහෙද ඉඳම ගත්තේ? දැක්කද? දැන් ඕගොල්ලෝ සසර පවත්නවා කියලා කරන්නේ මොකද්ද? ඔච්චරයි. දැන් සසර අයින් කළා, ගලවලා උගුල්ලා දාන්න හදනවා. ඊළඟට මොකද්ද? මේ බැඳීම් විනාශ කරලා ඔක්කොම කළා. ඊළඟට මොකද්ද? පොරවල් හොයලා, කියත් හොයලා, අලවංගු උදළු හොයලා මොකද්ද? ගස් පෙරලන්නේ යනවා. ඒක කරන්නේ කොහෙද? මේ කතාව දකින්නේ නැද්ද? මම ඔබට බොහොම සරල කතාවක් කියන්නේ. ඔබ දකින්න මේ දවල් හීනෙන් අවදි වෙන්නේ එච්චරයි. ඔබ බය වෙලා ඉන්නේ මොකටද? දවල් හීන ටිකකට. ඔබ විසඳුම් හොයන්නේ මොකද? දවල් හීන ටිකකට. දැන් මේක දකිනකොට ඔබ දකිනවා මොකද්ද මේ සසර කියලා. දැන් මොකද්ද මේ සසර කිව්වම අපි කියන මොකද්ද සසර කොහොමද පැනවෙන්නේ? මොකක් නිසා සසර පැනවෙන්නේ? මොකක් තියෙන කන්ද සසර පැනවෙන්නේ? ඈ, ඔය අහලා තියෙන විදිහට කියන්නකො. මොකක් තියෙන කන්ද සසර පැනවෙන්නේ? කුමක් පවතින තුරුද සසර පවතින්නේ? ඈ, මොකද්ද? ආ, සසර පවතින්නේ තණ්හාව පවතින තුරු. හරි. තණ්හාව පවතින්නේ කුමක් පවතින තුරු? ඈ, තණ්හා පවතින කුමක් පවතින තුරු? හ්ම්, හා, අරි තණ්හාවයි ආසාවයි එකම වචනනේ. මොකක් තියෙන ඉඳලා තණ්හාව පවතින? සසර පවතින තණ්හාව පවතින තුරු, තණ්හාව පවතින මොකක් පවතින තුරු? ආ, උපාදානේ පවතින තුරු. හරි, උපාදානේ පවතින්නේ මොකක් පවතින තුරුද? මොකක්ද? හ්ම්, පොතේ දැනුම එපා මට. අපිද මේ පොතේ දැනුමෙන් තමයි මම මේ කතාව ඔබට තෝරලා දෙන්නත් වෙන්නේ. ආ, ඉපදීම අයිති වෙන්නේ මොකටද? ඉපදීම මොකටද අයිති වෙන්නේ? සසරටනේ. ඔව්. ඒ තණ්හාව පවතින ඉපදීම නිසාද? නැත්තම් ඉපදීම පවතින තණ්හාව නිසාද? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසෝ මේ සියල්ල පවතින කුමක් හේතු කොටගෙනද? ආ,
ඉතින් උපදීම තමයි ජාතිය කිව්වේ. ජාති ජරා මරණ ශෝක පරිදේව, ජාතිය ජරාව මරණය ශෝකය පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ, මේ යම් තාක් දේවල් ටිකක් තියෙනවා. මේ ටික පවතින කුමක් කරන කොටගෙන තණ්හාව යොක තණ්හාව පවතින්නේ අවිද්‍යාව මූලික කොටගෙන. දැන් අවිද්‍යාව නිසා නෙමෙයිද ඔක්කොම ආවේ? අවිද්‍යාව නිසා නේද මේ ඔක්කොම ආවේ? අවිද්‍යාව කියන්නේ මොකක්ද? දැන් මම සංකීර්ණ කරගන්න එපා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මුලාව. ඒක බොහොම සරලව මෙන්න මෙහෙම කියන්නම්. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. හරිද? දැන් ඕගොල්ලෝ පොඩි ළමයි ඉන්නවනේ ඕගලන්ට. හැමෝම පොඩි ළමයි ඉන්නවනේ. හරිද? දැන් මේ පොඩි ළමයි සෙල්ලම් කෙවල් හදනවා, සෙල්ලම් බත් උයනවා, ඊළඟට මොකද්ද? සෙල්ලම් කාර, සෙල්ලම් බෝනික්කෝ මේවත් එක්ක සෙල්ලම් කරනවානේ. දැන් මේගොල්ලන්ට ඉන්නේ සෙල්ලම් බෝනික්කෝද ඇත්ත ළමයිද? ඒ ළමයාගේ පැත්තෙන් තියෙන්නේ මොකද්ද? ළමයාගේ පැත්තෙන් තියෙන සෙල්ලම් කාර්ද ඇත්ත කාර්ද? ඇත්ත කාර්. ළමයාගේ පැත්තෙන් තියෙන සෙල්ලම් ගෙවල්ද ඇත්ත ගෙවල්ද? ළමයාගේ පැත්තෙන් තියෙන සෙල්ලම් බද්ද ඇත්ත බද්ද? ළමයාගේ පැත්තෙන්. ඕගලගේ පැත්තෙන් මොකද්ද ඒක? ඕගලන් පැත්තෙන් මොකද්ද තියෙන්නේ? එහෙම එකක් නැහනේ. දැන් බෝනික් අගේ කැරෙනවා අත. එහෙම නැත්නම් ඔළුව ගැලවිලා යනවා. ළමයා මොකද කරන්නේ? අඬනවා. අඬනවනේ. දැන් පොඩි ළමයා සෙල්ලම් කාර් එකත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට මොකද්ද? ඔම සෙල්ලම් කර කර ඉන්නකොට මොකද්ද? මේ සෙල්ලම් කාර් එක කැඩෙනවා. කැඩිච්ච ගමන් ළමයා මොකද කරන්නේ? අඬනවා. එතකොට ළමයාට තියෙන සෙල්ලම් කාර් එකක්ද? නෑනේ. ළමයාට තියෙන සෙල්ලම් කාර් එකක් නෙමෙයි. එතකොට ළමයාට තියෙන මොකද්ද? ඇත්ත කාර් එකක්. එතකොට මේ ළමයාට මේ ඇත්ත කාර් එකක් ඌ බව මුලාවක්ද නැද්ද? ඒක මුලාවක්නේ. අර බෝනික්කගේ අත ගැලවුණාන් පස්සේ, ඔළුව ගැලවුණාන් පස්සේ මා හයියෙන් කෑ ගහලා අඬනවද නැද්ද? අඬනව නැද්ද? ඒ මොකද්ද? මේ මුලාව. දැන් ওই මුලාවට තමයි අවිද්‍යාව කියන්නේ. මුලාව කියන එක බොහොම සරලව තෝරගන්න. ඒක තමයි මුලාව. දැන් ඕගොල්ලොත්ත් ඔහොම කාර් තියෙනවා. ළමයි ඉන්නවා. ගෙවල් තියෙනවා. ඕගලන්ට තියෙන මේ ඇත්ත වෙච්ච ටිකක් තියෙනවා. ඒ ඇත්ත වෙච්ච ටිකින් ඉඳලා ඕගොල්ලෝ ආණ්ඩනවා, කෑ ගහනවා, හූ තියෙනවා. රණ්ඩු කරගන්න ඔක්කොම කරගන්නවා. හැබැයි ඔබලා ඇත්තටම ඒව සෙල්ලම් ඒවද ඇත්ත ඒවද කියලා බැලුවද? දැන් ඉපදීම කොහෙද තියෙන්නේ නෝනා? ජාති ජරා මරණ ශෝක පරිදේව ඕක ගැන කියන්නේ. දැන් මරණය කොහෙද තියෙන්නේ? ඉපදීමට වඩා ලේසි මරණය මොකද පැහැදිලි. මරණය කොහෙද තියෙන්නේ? කොයිද මරණේ තියෙන්නේ? කොයිද තියෙන මරණේ? කොයිද මරණේ තියෙන්නේ? කොයිද මරණේ තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ මරණයට බයයිනේ. මැරෙන්න බයද නැද්ද? මැරෙන්න බයනේ. හරි, මරණේ කොහෙද තියෙන්නේ? කොහෙද මරණේ තියෙන්නේ? දැන් මරණේ තියෙන්නේ සිතවිල්ලකද නැද්ද? ආ? මරණේ කොහෙද තියෙන්නේ? දැන් ඕගොල්ලෝ දුක් විඳින, බය වෙන, මරණේ කොහෙද තියෙන්නේ? ඔකර දැන් දුක් විඳින, බය වෙන, මරණේ කොහෙද තියෙන්නේ? සිතවිල්ලක තියෙන්නේ. අර ළමයාගේ ඔයගොල්ලන්ගේ තියෙන වෙනස මොකක්ද? හොඳට බලන්න, එකමයි. ඕගොල්ලෝ දුක් විඳින්නේ කුමක් නිසාද?
දැන් මරණ දුක තියනවා කෙනෙකුට. මරණ දුක මොකද්ද? මරණ දුක කියලා ඔබ දකින්නේ මොකද්ද? මරණ දුක ලෙස ඔබ දකින්නේ කොහොමද? කොහෙ තියෙන එකද? ආ? කොහෙ තියෙන එකද දකින්නේ? අර ගහමයි නේද? ආ? දැන් ඔබ මේ මරණ දුකට පිළියම් හොයනවා. මේ මරණ දුක කොහෙද තියෙන්නේ? අර මිනිස්සු හිටවපු ගහ වගේ නේද? කොහෙද තියෙන්නේ ඒක? ඒ තමයි කිව්වේ මුලාව නිසා මොකද්ද? මරණයේ පැනවේ. දැන් ආයි හොඳට බලන්න. කොහෙද ඉපදීම තියෙන්නේ? කොහෙද මරණය තියෙන්නේ? කොහෙද තියෙන ওই සියල්ලම? කොහෙද තියෙන්නේ? තණ්හාව. දැන් තේරෙනවද උපමාව ටිකක් හරි? දැන් ඉපදීම කොහෙද තියෙන්නේ ඕන? මතකද ඉපදුණා? තමන් ඉපදුන මතකද? හා? එන කොහමද තමයි ඉපදුණා කියලා විශ්වාස කරන්නේ කොහොමද? ඔබ දකින්නේ ඉපදීමද? ඉපදීම කියන සංකල්පයේද? හිතේ පහළ වෙච්ච සංකල්පයේද දකින්නේ? ඒක ඔබට ඇත්තද නැද්ද? ඔබ මරණය දකින්නේ මරණය ගැන පහළ වෙච්ච සංකල්පයේද දකින්නේ? ඊට පස්සේ ඔබ බය වෙලා අර අම්දෙක් මේ දඟලනවා වගේ ඔබ දඟල දඟල එක එක හොයනවා, විසඳුම් හොයනවා මේකට. මෙහෙම කතාවක් කිව්වා, අන්ධයෙක් වගේ, බාලයෙක් වගේ, පුතත්ජනෙක් වගේ, උම්මත්තකෙක් වගේ කියලා එහෙම කිව්වද? කිව්වද නැද්ද? කවුරු ගැනද කිව්වේ මේ? ඔබලා ගැන කිව්වේ. ඔබලා හරියට හැසිරෙන්නේ මොකද? අන්ධයෙකුසේ. තව මොකද්ද? බාලයෙක්, පොඩි එකෙක් වගේ, පොඩි උන් වගේ ඔබ හැසිරෙන්නේ. පොඩි එකා සෙල්ලම් බෝනික්ක කැඩුනා කියලා අඬනවා. ඔබ ඔබලත් එහෙම අඬන වැළපෙනව බලන්නේ ඔ කොහොමද මොනවාද කියලා. උම්මත් එකේ උසේ. මේ තියෙන උම්මත්තක භාවය අඳුරගන්න. ඇයි? ඔබලා ඇත්තටම තියනවා කියලා හිතාගෙන ඇඬුවට කෑ ගැහුවට ඇත්තට මොකද්ද? ඇත්තට මේව තියනවාද කියලා බලන්න. දැන් මේ ප්‍රශ්න කරන්න මේ හැම දෙයක්ම. කොහෙද ලෝකේ පවතින්නේ? කොහෙද සසර පවතින්නේ? මොකද්ද සසර කියන්නේ? කොහෙද කාලය තියෙන්නේ? කාලය කොහෙද? කොහෙද කාලය තියෙන්නේ? කොහෙද කාලය තියෙන්නේ? ඔර්ලෝසියද? ඔර්ලෝසියද කාලය තියෙන්නේ? ඔබලා පිස්සෝ වගේ දුවනවා. ඒ මේ අත දුවනවා පිස්සෝ වගේ. ඒ වල පිස්සෝ වගේ දුවන්නේ අර මිනිස්සයා ගහ කපන්න පොරවල් උදළු කලවංගෝ යන්න ගියා වගේ වල පිස්සෝ වගේ දුවනවා හිට මෙහෙට. අර මිනිස්සයා පොහොර හොයන්න කෘමිනාශක වලනාශක හොයන්න දිව වගේ ඔබලා පිස්සෝ වගේ දුවනවා. අර මිනිස්සයා ඉඩම් හොයන්න දිව වගේ ඔබලා පිස්සෝ වගේ දුවනවා. හැබැයි ඔබලා එක වෙලාවකදී හරි දැක්කේ නැහැ. තාම ඇටේ පැල කළා නැහැ නේ කියලා. දැකේ නැහැ නේද? ඒක නොදැක ඔබලා දුවනවා. කවදා හරි ඔබලට විමුක්තියක් හම්බෙයි කියලා දුවනවා.
ඉතින් බලන්න මේ ඔබලා මේ ලෞකික ජීවිතය කියලා ඔබ මේ ඔබලා මේ දුවන දිවිල්ල තියෙන බොරුව දකින්න මොකක් කර ලබා ගන්නද යන්නේ. ඊළඟට ඔයගොල්ලෝ ලෝකෝත්තර ජීවිතය කියලා කී කරන්නේ තායි අර පුරුද්දටම පරණ පුරුද්දටම ආයෙ දුවන තව බොරුවක් විතරයි ඒකයි. ඔයගොල්ලෝ ලෞකික ජීවිතේ බොරුව. ඒකයි හරි. හැබැයි ඔයගොල්ලෝ ලෝකෝත්තර ජීවිතය කියලා ආයෙ දුවන්නේ තවත් බොරුවකමයි. කොට මේ ලෞකිකත්වයේ සහ ලෝකත්වයේ ලෝකෝත්තරත්වයේ ඇතුලේ ඔයගොල්ලෝ මේ හදාගෙන ඉන්න මේ බය වෙලා ඉන්න මේ බොරුව අදකින්න හරියට බොරුව දකින්න විසඳුමට පණින්න එපා කලබල වෙලා. ඔබලා මරණයට නැවත ඉපදීමට ඔයගොල්ලෝ විසඳුම හොයා යනවා මරණය නැවත ඉපදීම මොකද්ද කියලා දකින්නේ නැතුව. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ආශාදයට බැඳිලා ආශාදේ හොයාගෙන යනවා ආශාදේ මොකද්ද කියලා දකින්නේ නැතුව. මොකද ආශාදේ කියන්නේ? බල ආශාදේ කියලා කියන්නේ අර ගහ කපලා බිම වැටෙන බිම වැටිලා ඒක දැකලා වෙන සතුට. අර නොතිපිච්ච ගහ කපලා ඊළඟ නොතිපිච්ච ගහ කපන්න පොරවල් ගන්න අලවංගු ඉදළු ගන්න මේ දුවන දිවිල්ල ඒක තමයි බල ආශාදේ කියලා දකින්නේ. ඒකේ බොරුව දකින්න. මේක දකින්න ඔබ කෙරේ විවෘත වෙන්න ඕන. ඔබලා හැම වෙලාවම ආධ්‍යාත්මිකත්වයේ එහෙම නැත්නම් ඔබලා හැමදාම විසඳුම හොයන්නේ ඔබලා එළියේ. මේ එළියෙන් මේක හොයලා වැඩක් නැහැ. ඔබලා පන්සලකට යනවා. ඔබලට බුදු පිළිමයක් හම්බෙනවා. බෝධියක් හම්බෙනවා. මේ විදිහට නොයෙකුත් දේවල් ටිකක් හම්බෙනවා. ඔබ ටික මේ ටික හම්බෙලා ඔබ මොකද කරන්නේ? එහෙනම් ඔබ ශාසනය දැක්කා. විසඳුම දැක්කා. නිර්වාණය දැක්කයි කියලා මොකද්ද? දැක්කා කියලා ආපහු හැරිලා යනවා. දැවරන සතුරුයිනේ. දෙක දැක්කනේ. කොහෙද තියෙන්නේ? දැන් ශාසනය තියෙන්නේ කොහෙද කියලා හිතන්නේ? සොයි ශාසනය තියෙන්නේ. ඔගොල්ලෝ හිතනවා මේ ශාසනය තියෙන බුදු පිළිමේ තුල කියලා. එහෙම නැත්නම් ඔබ හිතනවා ශාසනය තියෙන බෝධිය කියලා. එහෙම නැත්නම් ඔගොල්ලෝ හිතනවා ශාසනය තියෙන කොහෙද? චෛත්‍යය කියලා. කොහෙද ශාසනය තියෙන්නේ? එහෙම නැත්නම් කවුද? හාමුදුරුවෝ ළඟ කියලා. කොහෙද තියෙන ශාසනය? කොහෙද තියෙන ශාසනය? ඔගොල්ලෝ ශාසනය තියෙන්නේ හිතේ නෙමෙයි. ශාසනය තියෙන්නේ මේ හිත මොකද්ද කියලා ඔගොල්ලෝ දැක්කොත් තමයි ශාසනය තියෙන්නේ. කොට මේ ශාසනය කියනක ඔබ එළියෙන් හොයාගෙන යන එකක් නෙමෙයි. මොකද්ද? ඔබ ඇතුළට හාරගෙන යන එක. ඔබ ඇතුළාන්තයේ ප්‍රශ්න කරන එක. ඔබවම ප්‍රශ්න කරන එක. ඔබ තුල තියෙන මේ බොරුව ඇදලා එළියට අරගෙන එළියට ඇදගෙන ඒ බොරුව එළියට ඇදලා අරගෙන ඒ බොරුව අත්දකිනකොට තමයි ශාසනය කියන එක එන්නේ. ඒතර තමයි සැබෑ ආධ්‍යාත්මිකත්වයේ තියෙන්නේ. මේ බොරුව ඇදලා ගන්න ඇතුලේ තියෙන. නැත්තම් ඕගොල්ලෝ කරන්නේ මේ බොරුවත් එක්ක ආපහු යනවා. අද මේ බණ අහන්න ඉන්නත් ඇත්තේ සමහර බොරුවට වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් තරහ වෙයි කියලා හිතලා. ආරාධනා කරපු එක්ක. එහෙම නේද? එහෙම නැත්තම් යන්නම් වාල කරන්නම් වාල. ඔය බොරුව දකින්න තමන්ගේ ඇතුලේ තියෙන මේ බොරුව. බොරුව ඇදලා ගන්න එළියට. ඒ බොරුව ඇදලා කරකෝල මෙහෙම එළියට ඇදලා ගත්තොත් ඒ තුල සත්‍ය පහළ වේවි. ඒ පහළ වෙන සත්‍යයට අපි කියනවා මොකද්ද? බුද්ධ කියලා. ඒ පහළ වෙන සත්‍යයට අපි කියනවා නිර්වාණය කියලා. ඒ තමන්ව තමන්වම නිර්වත් කරගෙන ඒ තමන්ගේ තියෙන මේ බොරුව නිර්වත් කරලා එළියට ඇදලා දානකොට ඒ පහළ වෙන එකට කියනවා අපි ශාසනය කියලා. ඒක එළියෙන් දකින්න පුළුවන් එකක් නෙමෙයි. එළියෙන් දකින්න පුළුවන් එකකුත් නෙමෙයි. ඔබට එළියෙන් කරන්න පුළුවන් එකම දේ තමයි මොකද්ද? ඒ උදව්වක් ගන්න පුළුවන්. එච්චරයි. මම මේ ඔබට කරන්න පුංචි උදව්වක්. හැබැයි මට කරන්න පුළුවන් දේ අතිශය සීමිතයි. මොකද්ද? මම ඔබලට මෙහෙම මොකද්ද? අර පොඩි එකා දැන් බෝනික්කා මොකද්ද? බෝනික්කගේ බෙල්ල කැඩිලා දැන් ආණ්ඩනවා කෑකගා.
අයියෝ කියලා අඬනවා. ඇඟිල්ලෙන් ඇරලා පෙන්වලා දෙන්න පුළුවන් මොකද්ද? ඔක බොරුවක් කියලා. එතන ඇත්තටම ළමෙක් නැහැ. ඔබ මේ බොරුව කහුවෙලා ඉන්නේ කියලා පෙන්වලා දෙන්න පුළුවන්. ඔබ පොඩි ළමයින්ට එහෙම කරලා දෙනවා කරන්න තියනවා නේ එහෙම. හරි. දැන් ඒ වගේ ඔබට ඇඟිල්ලෙන් අනින්න විතරයි මට පුළුවන්. දැන් ඔබ අනිත් අයට ඇඟිල්ලෙන් අනිනවා. ඔබ මුළු ජීවිත කාලය පුරා මොකද කරන්නේ? අනිත් අයට ඇඟිල්ලෙන් අනිනවනේ. ඒගොල්ලන්ගේ වැරදි පෙන්වලා දෙන්න. දැන් ඔබ කරන්න ඕනේ මොකද්ද? අනිත් අයට ඇඟිල්ලෙන් අනින එක පැත්තකට දාලා මොකද්ද? තමන්ට ඇඟිල්ලෙන් අනින්න හැම වෙලාවෙම. තමන්ව ප්‍රශ්න කරන්න. මොකටද මේ ඇරවටල ඉන්නේ කියලා ප්‍රශ්න කරන්න. මේ තමන් දකින්න මේ දවල් හිණේට අහුවෙලා, මේ දවල් හිණේ ඇතුලේ හිර වෙලා, දවල් හිණේ ඇතුලේ මේ විසඳුම් හොයන වැඩේට මොකද්ද? ඇඟිල්ලෙන් අනින්න. විසඳුමට බැඳින්න එපා. ප්‍රශ්නේ ප්‍රශ්න කරන්න. එතකොට සසර නිරෝධ වේවි. හොඳයි එහෙනම් අදට ඇති කියලා අපි හිතනවා. ඉතින් පරේක්ෂණය තමන් තුළින් පටන් ගන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දුකෙන් නිදහස් වේවා. යහපතක්ම වේවා. රාගක්ඛයෝ නිබ්බානං